අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ළමයි සෝඩියම් කාබනේට් නිෂ්පාදනය සම්බන්ධයෙන්. අපි මීට කලින් කතා කරා වීඩියෝ එකේදී කොහොමද මැග්නීසියම් නිස්සාරණය ඩෝ ප්‍රොසෙස් එකේදී කරන්නේ, ඒ වගේම අමුද්‍රව්‍ය සපය ගන්න කොහොමද, ස්වභාවයේ තියෙන මූලද්‍රව්‍ය වල සංයුතිය කොහොමද, මේ කියන කරුණු කාරණා කතා කරා. එතකොට අපි අද කොහොමද මේ සෝඩියම් කාබනේට් නිෂ්පාදනය කරන්න කියලා පියවර සහිතව ඔයාලට මතක තියාගන්න ලේසි වෙන විදිහට කොහොමද මේක පාඩම් කරන්නේ කියලා ඉවරලා පැහැදිලි කරමින් මම ඔයාලට මේ නිෂ්පාදනය නැත්නම් සෝඩියම් කාබනේට් නිෂ්පාදනය පැහැදිලි කරනවා. හරිද? ආ එතකොට මේ සෝඩියම් කාබනේට් කියන සංගටකේ ගත්තාම ලෝකේ බොහොමයක් කර්මාන්තවලට අවශ්‍ය වෙන අමුද්‍රව්‍යයක් විදිහට ක්‍රියා කරනවා. ඒක නිසා මෙයා ලෝකේ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනවා. සාමාන්‍යයෙන් වාර්ෂිකව ටොන් බිලියන 20ක් විතර මේ සෝඩියම් කාබනේට් නිෂ්පාදනය කරනවා. එතකොට ඕගොල්ලන් හිතාගත්ත හැකි කොච්චර අවශ්‍යතාවයක් තියෙනවද මේ සෝඩියම් කාබනේට් සම්බන්ධයෙන් කියලා. හරි. එහෙනම් දැන් අපි යමු වැඩේට. එතකොට මේ සෝඩියම් කාබනේට් නිෂ්පාදනය කරන්න තියෙන මූලික ක්‍රමවේද සියල්ලම කරන්න ඉස්සර වෙලා මම මේකේ ඕගොල්ලන්ට මේ සම්පූර්ණ ක්‍රියාවලිය තුල සිද්ධ වෙන ප්‍රතික්‍රියාවලියලා, ඒ ප්‍රතික්‍රියාව ඔස්සේ කොහොමද මේක පහසු විදිහට මතක තියාගන්නේ කියන එක පැහැදිලි කරමින් ඔයාලට මේක මම උගන්වන්නේ. හරිද? හරි. එතකොට මේ සෝඩියම් කාබනේට් නිෂ්පාදනය කරන්න කලින් අපිට නිෂ්පාදනය කරගන්න අවශ්‍ය වෙන්නේ ළමයි සෝඩියම් බයිකාබනේට්. පැහැදිලිද? එතකොට මේ සෝඩියම් බයිකාබනේට්ෙන් තමයි අපි සෝඩියම් කාබනේට් ගන්නෙ. එතකොට මම යන්නම් එතනට. එතකොට මේ සෝඩියම් බයිකාබනේට් හදාගෙන මේ සෝඩියම් බයිකාබනේට්ෙන් තමයි සෝඩියම් කාබනේට් ගන්නෙ. පැහැදිලිද? හා එතකොට මේ ප්‍රතික්‍රියාව අපි ලියාගත්තාම Na2CO3 මෙතන CO2 ධන H2O විදියට ලියවෙනවා. මොකද අපි මේ සෝඩියම් බයිකාබනේට් තාප වියෝජනයට ලක් කරලා තමයි සෝඩියම් කාබනේට් හදාගන්නේ. එතකොට ළමයි දැන් මෙන්න මේ සෝඩියම් කාබනේට් හදාගන්නේ අපි මේකේ ප්‍රධාන අමුද්‍රව්‍ය තුනක් භාවිතා කරලා. එතකොට මම ඒක පැහැදිලි කරන්නම් පියවර වශයෙන්. දැන් මේ සෝඩියම් බයිකාබනේට් හදන්න ළමයි පාවිච්චි කරන්නේ ඇමෝනියා වායුව. මම මේ ලියන පියවරවල යම් පිළිවෙලකුත් තියෙනවා මේ ප්‍රතික්‍රියක ලියන පියවර. හරිද? ඇමෝනියා වායුව ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරවලා ළමයි ඒ ලැබෙන ඵලය කාබන් ඩයොක්සයිඩ් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරවලා ඊට පස්සේ ලැබෙන ඵලය තියෙනවනේ. ඒ ඵලය අපි සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් එක්ක ක්‍රියා කරනවා. පැහැදිලිද? හරි. එතකොට දැන් මේක මේ පැහැදිලි කිරීම ගත්තොත් තමයි මේ බලන්නකො. දැන් අපට අවශ්‍ය වෙන්නේ කවුද? සෝඩියම් කාබනේට් හදන්න. සෝඩියම් කාබනේට් හදන්න අපි හදාගත යුත්තේ කවුද? සෝඩියම් බයිකාබනේට්. සෝඩියම් බයිකාබනේට් හදන්න අවශ්‍ය වෙන්නේ කවුද? මෙන්න මේ කියන සංගතක ටික. ඇමෝනියා, කාබන් ඩයොක්සයිඩ්, සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක්. එතකොට ළමයි මෙයා වායුවක් විදියට ඉන්නේ. මෙයා ජලය ලික්විඩ් එක, මෙයා ගෑස් එකක්, මෙයා ජලීය ද්‍රාවණයක් විදියට ඉන්නේ. හරි. දැන් බලන්න මේ කියන ක්‍රියාවලියෙන් මොන නැත්තම් සෝඩියම් කාබනේට් නිෂ්පාදනයට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය කවුද? දැන් අපිට කියන මෙතනින් ගත්ත හැකි කවුද අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය? ඇමෝනියා වායුව අවශ්‍ය වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වායුව අවශ්‍ය වෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් අවශ්‍ය වෙනවා. ඒ තුල ජලයෙන් නිදි අපි වෙනම ජලය දාන්න අවශ්‍ය නැහැ. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් අපි මෙතනදි ගන්න ළමයි සාන්ද්‍ර ලුණු ද්‍රාවණයක්. ඒ කියන්නේ මොනවද? බ්‍රයින් ද්‍රාවණයක්. මම ඕගොල්ලන්ට කිය වීඩියෝ එකෙන් කියලා දුන්නා බිටන් ද්‍රාවණයක් කියන්නේ මොකද්ද? බ්‍රයින් ද්‍රාවණයක් කියන්නේ මොකද්ද? එතකොට බ්‍රයින් ද්‍රාවණයක් කියලා කියන්නේ සාන්ද්‍ර ලුණු ද්‍රාවණයක්. පැහැදිලිද? හරි. එතකොට මෙතෙන්ට අපි යමු මේ කාබන් ඩයොක්සයිඩ්. මෙයා අමුද්‍රව්‍යයක් වශයෙන් අපිට අවශ්‍ය වෙනවා. මේ කාබන් ඩයොක්සයිඩ් අපි ගන්නෙ කොහොමද? මේ කාබන් ඩයොක්සයිඩ් ගන්න ළමයි කැල්සියම් කාබනේට් තාප වියෝජනයට ලක් කරලා. පැහැදිලිද? හරි. එතකොට එතනින් ලැබෙන කාබන් ඩයොක්සයිඩ් අපි ගන්නවා මොකක් සඳහාද? මේ කියන ක්‍රියාව සඳහා. මෙයා S, මෙයා S. පැහැදිලිද? එතකොට මේක තාප වියෝජනයෙන් තමයි ගන්නෙ. එතකොට මෙයා කොහෙන්ද ගන්නෙ? මෙයා ඇවිල්ලා සාන්ද්‍ර ලුණු ද්‍රාවණයක්. සාන්ද්‍ර ලුණු ද්‍රාවණයක්. හරි නේද? හරි. ඊට පස්සේ ඇමෝනියා. මේ ඇමෝනියා අපි සපේ ගන්නෙ ළමයි හේබර් ක්‍රමයෙන්. හේබර් ක්‍රමයෙන්. පැහැදිලි වෙන්නේ? හරි. දැන් මේ බලන්නකො. දැන් මේකෙදි
මේ ක්‍රියාව මම ඔයාලට කියවර වශයෙන් හරියට පැහැදිලි කරලා දෙනවා ඔලුවට දාගන්න ලේසි විදිහට මේ බලන්නකෝ මේ ඇමෝනියා මේ ජලයත් එක්ක ක්‍රියා කරලා හදනවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඒ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් මේ කාබන් ඩයොක්සයිඩ් එක්ක ක්‍රියා කරලා හදනවා ඇමෝනියම් බයිකාබනේට් පැහැදිලිද ඒ ඇමෝනියම් බයිකාබනේට් මේ සෝඩියම් ක්ලෝරයිඩ් එක්ක ක්‍රියා කරලා හදනවා සෝඩියම් බයිකාබනේට් මේ සෝඩියම් බයිකාබනේට් මෙතනදී අවක්ෂේප කරගන්න පුළුවා එතකොට මේ අවක්ෂේපය අපි අරගෙන රක් කරලා සෝඩියම් කාබනේට් හදාගන්නවා පැහැදිලිද ළමයි එතකොට මේ ක්‍රියාවේදී දැන් මෙතනට එනකොට ඇමෝනියා ජලයත් එක්ක ක්‍රියා කරලා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා ඒ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් මේ කාබන් ඩයොක්සයිඩ් එක්ක ක්‍රියා කරලා ඇමෝනියම් කාබනේට් හැදෙනවා සෝරි ඇමෝනියම් බයිකාබනේට් හැදෙනවා ඒ ඇමෝනියම් බයිකාබනේට් සෝඩියම් ක්ලෝරයිඩ් එක්ක ක්‍රියා කරද්දි සෝඩියම් බයිකාබනේට් හැදෙද්දී තව කෙනෙක් මෙතන උපදිනවා නේද ළමයි ඇයි ඇමෝනියම් බයිකාබනේට් එක්ක සෝඩියම් ක්ලෝරයිඩ් ක්‍රියා කරනකොට සෝඩියම් බයිකාබනේට් හැදලා හැදිලා ඇමෝනියම් ක්ලෝරයිඩ් ප්‍රතිපල වෙනවා පැහැදිලිද හරි එතකොට මෙතන තවත් අපට ඵලයක් කියන්න පුළුවන් මේ විදිහට ඇමෝනියම් ක්ලෝරයිඩ් කියලා පැහැදිලිද ළමයි හරි එතකොට මෙයා අවක්ෂේපයක් මෙයා ජලීය ද්‍රාවණයක් විදිහට ඉන්නවා එතකොට ළමයි මේ කියන නිෂ්පාදන ක්‍රියාවලිය තුළ මෙන්න මේ ඇමෝනියා ජලයත් එක්ක ක්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් එක්ක ක්‍රියා කරලා සෝඩියම් ක්ලෝරයිඩ් එක්ක ක්‍රියා කරලා ලැබෙන මේ ඵලය මෙන්න මේ කියන ක්‍රියාව විතරයි. ඒ කියන්නේ සෝඩියම් බයිකාබනේට් නිෂ්පාදනය වන පියවර පමණක්. මෙන්න මේ ප්‍රතික්‍රියාව. අපි හඳුන්වනවා මේ ප්‍රොසෙස් එකේදී ශුද්ධ ප්‍රතික්‍රියාව කියලා. පැහැදිලිද මොකද්ද ශුද්ධ ප්‍රතික්‍රියාව? එතකොට විභාගෙදී හවුවොත් සෝඩියම් කාබනේට් නිෂ්පාදනයට අදාළ ශුද්ධ ප්‍රතික්‍රියාව මොකද්ද කියලා? මේ ඒ ප්‍රතික්‍රියාව. පැහැදිලිද? හරි. එතකොට බලන්න මේක දැන් මෙතන මේ කර්මාන්තය තුල සිද්ධ වෙන සියලුම සිදුවීම තනි ප්‍රතික්‍රියා දෙකක් ඔස්සේ නැත්නම් ප්‍රතික්‍රියා පියවර දෙකක් ඔස්සේ ඔයාලට පැහැදිලි කරලා දුන්නා. එතකොට දැන් ඊළඟට කරන්න හදන්නේ ඒ ප්‍රතික්‍රියාව කොහොමද කර්මාන්තයේදී සිදු කරන්නේ? ඒ කියන්නේ ප්‍රායෝගිකව මේ ප්‍රතික්‍රියාව අපි සිදු කරගන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න එක. පැහැදිලි නේද? හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම සටහනක් දාගමු ළමයි. අඩු කාලෙකින් කොහොම හරි කෙටි සටහනක් තුලින් මේ පාඩම අපි ඉවර කරගන්න බලමු. හරි සරලයි. මතක තියාගන්න ලේසි. ඒ වගේම විභාගයේදී තියෙනවා අතීතේ, ඒ වගේම වර්තමානයේදීත් වටිනාකමක් තියෙන පාඩමක්. පැහැදිලි නේ? හරි. එහෙනම් ලියාගන්න. සෝඩියම් කාබනේට් නිෂ්පාදනය වරහන් ඇතුලේ සොල්වේ ක්‍රමය ඇලිරා ඇමෝනියම් සෝඩා ක්‍රමය. පැහැදිලිද? හරි. ඊට පස්සේ ලියාගන්න ආරම්භයක් වශයෙන් කියලා සෝඩියම් කාබනේට් Na2CO3 බොහොමයක් කර්මාන්තවල අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගැනීම ඕනි නම් වරහන් ඇතුළේ දාලා දියා ගන්නත් පුතාල දුවලා වීදුරු කඩදාසි ඒ වගේ කර්මාන්ත කීපයක් අපි ඉස්සරහට කතා කරනවා හරිනේ හරි ඊට පස්සේ මේ නිසාම වාර්ෂිකව ටොන් බිලියන 20ක් පමණ ලෝකයේ පුරා නිෂ්පාදනය කෙරේ. හරි. ඊට පස්සේ ලියාගන්න සෝඩියම් බයිකාබනේට් නිෂ්පාදනය කිරීමේ ශුද්ධ ප්‍රතික්‍රියාව සෝඩියම් බයිකාබනේට් නිෂ්පාදනය කිරීමේ ශුද්ධ ප්‍රතික්‍රියාව මෙන්න මෙයව නිෂ්පාදනය කිරීමේ ශුද්ධ ප්‍රතික්‍රියාව එහෙම ලියලා ළමයි ලියා ගන්න ඇමෝනියා ගෑස් එක ජලයත් එක්ක කාබන් ඩයොක්සයිඩ් ගෑස් ක්‍රියා කරලා සෝඩියම් ක්ලෝරයිඩ් හමුවේ හදනව සෝඩියම් බයිකාබනේට් ධන ඇමෝනියම් ක්ලෝරයිඩ් මේ ක්‍රියාව විතරක් කියන්නේ මේ පහළ ක්‍රියාව ලියන්න එපා දැන් ශුද්ධ ප්‍රතික්‍රියාව යටතේ මෙයාව ලියන්න ලියලා ලියලා
ලියලා ඊට පහලින් ලියන්න අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගන්නු ලබන අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගන්නු ලබන ඇමෝනියා හේබර් ක්‍රමයේද ඇමෝනියා හේබර් ක්‍රමයේද කාබන් ඩයොක්සයිඩ් වායුව CO2 ගෑස් එක හුණු ගල් මේ කැල්සියම් කාබනේට් තාපවිලක් කරන අපි ගන්න මේකට හුණු ගල් හුණු ගල් තාප වියෝජනයේද හුණු ගල් තාප වියෝජනයේද ලබා ගන්න අතර සාන්ද්‍ර ලුණු ද්‍රාවණයක් හෙවත් සාන්ද්‍ර ලුණු ද්‍රාවණයක් හෙවත් බ්‍රයින් ප්‍රධාන අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගන්නු ලබයි ප්‍රධාන අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගන්නු ලබයි බ්‍රයින් ප්‍රධාන අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගන්නු ලබයි හරිද හා මේ බලන්නකො ළමයි තාමන් වාඩ මෙතනදී ඉස්සරහට අවශ්‍ය වෙන මේ ක්‍රියාවලි තුන කොහොමද වෙන්නේ කියන එක ක්‍රියාවලි තුන නෙමෙයි ක්‍රියාවලි හතර කොහොමද වෙන්නේ කියන එක මේ ප්‍රතික්‍රියාව ඔස්සේම පෙන්වලා දෙනවා දැන් මේ සෝඩියම් කාබනේට් නිෂ්පාදනයේ ගත්තොත් ළමයි මූලික වශයෙන් පියවර හතරක් ක්‍රියාත්මක වෙනවා පැහැදිලිද ඒ පියවර හතර මෙන්න මේ විදිහට තමයි පිළිවෙලට වෙන්නේ මම මේක මේ විදිහට ප්‍රතික්‍රියක පෙළ ගැස්සුවෙත් ඒකයි ඔයාලත් මේක ලියනකොට ඒ විදිහට ලියලා පාඩම් කරද්දී ඔළුවට ගන්න ඒ විදිහටම හරිද මේ බලන්නකෝ මේ ඇමෝනියා වායුව ජලය තුල දිය කිරීම තමයි ළමයි පළමු පියවර වෙන්නේ මේ කර්මාන්තය තුල පැහැදිලිද ඊට පස්සේ මේ ඇමෝනියා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම මොනවද ලැබෙන්නේ ළමයි ඇමෝනියා ජලයේදී වුණාම ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඒ ලැබෙන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ළමයි මේ CO2 වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරලා මොනවද හදන්නේ ඇමෝනියම් බයිකාබනේට් එහෙමනම් මේ ක්‍රියාව තමයි මේ නිෂ්පාදන ක්‍රියාවලියේ දෙවෙනි ස්ටෙප් එක පැහැදිලිද හා දැන් මෙතන කෙනෙක් කවුද හැදිලා ඉන්නේ ඇමෝනියම් බයිකාබනේට් එහෙනම් ඇමෝනියම් බයිකාබනේට් මගින් මේ සෝඩියම් ක්ලෝරයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් බයිකාබනේට් හැදෙන. එහෙම නැත්නම් මෙන්න මේ ක්‍රියාවලිය. දැන් අපිට මේක මෙතනින් අරගෙන මේ ඉතාලිය වුණා මෙහෙම්ම මෙයාට දාන්න පුළුවන්. මෙතනින් ලැබෙන ඵලය මේ සෝඩියම් ක්ලෝරයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් බයිකාබනේට් හදනවා. එයා තමයි තුන්වෙනි ප්‍රතික්‍රියාව. පැහැදිලිද? එහෙම නැත්නම් තුන්වෙනි පියවර. එතකොට පළවෙනි පියවර මොකද්ද? ඇමෝනියා ජලයත් එක්ක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. ඒ හැදිච්ච ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් එක්ක ක්‍රියා කරලා ඇමෝනියම් බයිකාබනේට් හදනවා. එයා තමයි දෙවෙනි නිෂ්පාදන පියවර. ඒ හැදෙන ඇමෝනියම් බයිකාබනේට් සෝඩියම් ක්ලෝරයිඩ් එක්ක ක්‍රියා කරලා සෝඩියම් බයිකාබනේට් හදන මේ ක්‍රියාව තමයි නිෂ්පාදන ක්‍රියාවලියේ තුන්වෙනි පියවර. පැහැදිලිද? ආ දැන් ඉතින් මේ හදාගත්ත සෝඩියම් බයිකාබනේට් රත් කරලා මේ සෝඩියම් කාබනේට් හදන එක තමයි මේ නිෂ්පාදන ක්‍රියාවලිය හතරවෙනි පියවර. පැහැදිලි නේද? හරි. දැන් මේකෙන් මම ඉස්සරහට කියලා දෙනවා මේ ටික කොහොමද මේ ක්‍රියාවලිය තුල අපි කර්මාන්තයක් වශයෙන් සිද්ධ කරනකොට යොදා ගන්න ලබන මූලධර්ම මොනවද? ඒ ක්‍රියා තුලදී සැලකිලිමත් විය යුතු කර්ම මොනවද? යනාදී දැන් අපි ඉගෙන ගන්න යා. හරි. ඊට කලින් මෙහෙම ලියා ගන්න. සෝඩියම් කාබනේට් නිෂ්පාදනයේ සෝඩියම් කාබනේට් නිෂ්පාදනයේ මූලික පියවර 7කි නැත්නම් ප්‍රධාන පියවර 7කි සෝරි සර් පියවර 4ට 7කි නෙමෙයි ප්‍රධාන පියවර 4කි සෝඩියම් කාබනේට් නිෂ්පාදනයේ ප්‍රධාන පියවර 4කි 1 අපි මේ ඇමෝනියා ජලය තුල දිය කිරීම අපි හඳුන්වනවා ළමයි ඇමෝනීකරණය කියලා පැහැදිලිද ඒ හැදෙන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් තුල දිය කිරීම අපි හඳුන්වනවා කාබෝනීකරණය කියලා. පැහැදිලිද? ආ එහෙමනම් එක දාලා ලියා ගන්න ඇමෝනීකරණය. ඊට පස්සේ දෙක දාලා ලියා ගන්න කාබෝනීකරණය. කාබෝනීකරණය. හරි තුන සෝඩියම් බයිකාබනේට් නිපදවීම. සෝඩියම් බයිකාබනේට් නිපදවීම තුන්වෙනි පියවර හතරවෙනි පියවර සෝඩියම් කාබනේට් නිපදවීම පැහැදිලි නේද හරි එහෙනම් ළමයි දැන් ඊළඟට අපි කරන්න යන්නේ මේ කියපු එක් එක් පියවරක් තුල
කොහොමද කර්මාන්තයක් වශයෙන් සිදු කරද්දී අපි මේ කියන කියවර තුල යොදා ගන්න මූලධර්ම මොනවද සිදුවන ප්‍රතික්‍රියා මොනවද ඔන්නේ කියන වැදගත් කාරණු ටික කතා කරන්න යන්නේ හරි එහෙනම් අපි ඉක්මනට යන් මේ වැඩේට දැන් හරි එතකොට ඊළඟට දාගන්න පළවෙනි පියවර එහෙම නැත්නම් ෆස්ට් ස්ටෙප් එක විදියට නැත්නම් පළමු පියවර විදියට අපි මොකද කරන්නේ ඇමෝනියා වායුව ජලය තුල දිය කර ගැනීම නේද ළමයි කරන්නේ මම අර මුල් පියවරේ හොඳට පැහැදිලි කරලා දුන්නා නේද හරි එහෙනම් දැන් මෙතන මොනවද හැදෙන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් පැහැදිලිද හරි දැන් එතකොට මේ පියවර ගැන සැලකුවාම නැත්නම් ඇමෝනීකරණය පියවර සැලකුවාම ඇමෝනියා ජලය තුල දියවීම ළමයි ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව ඒ වගේම මේක තාපදායක ප්‍රතික්‍රියාවක්. පැහැදිලිද? එතකොට දැන් මේ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට ලැබෙනා වූ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් නේද මේකේ දෙවෙනි පියවර අරන් යන්නේ. දැන් අපි කාබෝනීකරණය කියන ඊළඟ පියවරේදී මම අර ප්‍රතික්‍රියාව තුනදී පැහැදිලි කරා සෑදෙන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි කාබන් ඩයොක්සයිඩ් එක්ක ක්‍රියා කරන්නේ. එතකොට අපට අවශ්‍ය ඵලය මෙයා. එතකොට ප්‍රත්‍යාවර්ත ක්‍රියාවක් තුළ මෙයාගෙන් ලැබෙන ප්‍රමාණය වැඩි කරගන්න අපිට මෙතන යොදන්න පුළුවන් භෞතික රසායනික මූලධර්ම දෙකක්. පැහැදිලිද? එතකොට භෞතික රසායනික මූලධර්ම යෙදෙන පළවෙනිම තැන මෙතන. පැහැදිලි නේද? විභාගෙදී අනිවාර්යෙන් ප්‍රශ්නයක් ආවොත් මේ තැන් ගැන ප්‍රශ්න කරනවා ළමයි. හරිද? ඒ හින්දා මේ ගැන අවධානයක් දෙන්න. හරි. එහෙමනම් ඇමෝනියා ජලය තුළ දියවීම ප්‍රත්‍යාවර්ත නිසා මේ දියවීමේ ක්‍රියාව කාර්යක්ෂම කරන්න මෙතන අපි යොදා ගන්නවා ළමයි ප්‍රතිප්‍රවාහ මූලධර්ම. ප්‍රතිප්‍රවාහ මූලධර්ම කියන්නේ මොකද්ද? එක් සංඝටකයක් එක් පසකින් එනකොට ප්‍රතික්‍රියාවට අදාළ වෙන අනිත් සංඝටකේ අනිත් පැත්තෙන් ඉවලා මේ දෙක අතර ඉතාමත්ම හොඳ ස්පර්ශයක්. එහෙම නැත්නම් වැඩි කාලයක් ස්පර්ශව තබා ගැනීම ක්‍රමයක් තමයි ප්‍රතිප්‍රවාහ මූලධර්ම කියලා කියන්නේ. මේ බලන්නකො අපි මේ ඇමෝනීකරණය සඳහා භාවිත කරනවා ළමයි ඇමෝනීකරණ අටලුව කියලා අටලුවක්. පැහැදිලිද? හරි. මේ බලන්නකො ඒ අටලුවේ ව්‍යුහය ගත්තොත් මෙන්න මේ වගේ. අපි ටිකක් ලොකුවට ගමුකො පැහැදිලි වෙන්න. හරි. මේ වගේ තියෙන්නේ මෙහෙම තියෙනවා. හරි. මේ බලන්නකො දැන් මේ අටලුව තුල තියෙනවා ළමයි මෙහෙම සවිවර මැටි ප්ලේට් හදලා. පැහැදිලිද? ඒකට හේතුවක් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. දැන් අපි මේ අටලුවට මෙහෙම ඉහළින් නෙවනවා ළමයි සංශුද්ධ බ්‍රයින් ද්‍රාවණයක්. හොඳට මතකේ තියාගන්න සංශුද්ධ බ්‍රයින් ද්‍රාවණයක් අපි මෙතන හදාගත යුතුමයි. මේ සංශුද්ධ බ්‍රයින් ද්‍රාවණය අපිට මේ විවිධ කර්මාන්තවලදී හදා ගන්න වෙනවා. දැන් ඉස්සරහට ඉගෙන ගන්න තියෙන පෝස්ට් ෆික්ස් ඕඩර් නිෂ්පාදනයේදීත් අපි මේ බ්‍රයින් ද්‍රාවණය සංශුද්ධ කරන්න ඕනේ. එහෙම නැත්නම් පිරිසිදු කරන්න ඕනේ. මම ඒක කියලා දෙන්නම්. හරිද? සංශුද්ධ බ්‍රයින් ද්‍රාවණය. එතකොට මේ සංශුද්ධ බ්‍රයින් ද්‍රාවණය අටලුව ඉහළින් එනකොට ළමයි මේ අටලුවේ පහළින් අපි යවනවා කවුද? ඇමෝනියා වායුව. කවුද? ඇමෝනියා වායුව. දැන් ඇමෝනියා වායුව ළමයි මෙහිම ඇතුළට මෙහිම යනකොට මේක වායුවක් නිසා ඉතාමත්ම සෙමින් තමයි මේක ඉදට ගමන් කරන්නේ. පැහැදිලිද? එතකොට මෙතනින් මේ එන බ්‍රයින් ද්‍රාවණය මේ කියන සවිවර මැටි ස්තර තුලින් නැත්තම් අර හදලා තියෙන හරියට මේකෙන් වෙන්නේ ළමයි මේ වැටෙන බ්‍රයින් ද්‍රාවණය හරියට වැස්සක් වගේ විසිරෙන්න ගන්නවා. අර ෂවර් එකකින් වතුර එන්නේ ආන් ඒ වගේ. එතකොට මේ ප්ලේට් එහෙම ළඟ ළඟ තියෙනකොට මේකෙන් වැටෙනකොට මේ තියෙන ද්‍රවයේ එකපාර කඩාගෙන වෙන්නම් දියල්ල වගේ පල්ලයට නෑ එහෙම කඩාගෙන වෙන්නම් මෙතනින් එන බ්‍රයින් ද්‍රාවණය එකපාරම මෙහෙම පහළට ආවම මේ ඇමෝනියා වායුවත් එක්ක ගැටී පවතින කාලේ ඉතාම කුඩයි. හරිද? එතකොට මේ දියවීම කාර්යක්ෂම නෑ. එතකොට මේකෙදි වෙන්නේ මෙහෙම අපි මේ බ්‍රයින් ද්‍රාවණය මේ විදිහට දාද්දී හරියට වැස්ස වගේ බිඳු වගේ කුඩා බිඳිති ආකාරයක පහළට වැටෙනකොට මේ වැටීමත් බාධා පමුණුනවා මේ මගදී. එතකොට මොකද වෙන්නේ? මේක වැටෙන්නේ හෙමින් හෙමින්. එතකොට මේ ඇමෝනියා වායුවත් එක්ක ගැටී පවතින කාලය වැඩි වෙනවා. ඒ නිසා මේ ද්‍රාවණය තුල ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒ වගේම තමයි ළමයි මම කිව්වා මේ ක්‍රියාව තාපදායක ප්‍රතික්‍රියාව. මේකේ ඩෙල්ටා H
උඩයි බිඳුවට වඩා හරිද එතකොට තාපදායක ක්‍රියාවක් එතකොට තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ ළමයි මේක තුල මේක ඉතාමත්ම හොඳින් මේ බ්‍රයින් එක මේ ඇමෝනියා වායුව දියවෙනකොට මේ පද්ධතිය උෂ්ණත්වය ඉහළ යන්න යනවා ඉහළ යනකොට මොකද වෙන්නේ මෙයා වායුවක් නිසා වායුවක් ජලය තුල දියවීම අඩාල කරනවා උෂ්ණත්වය වැඩි වෙන පද්ධතිය තුල මොකද වායුවක් කියලා කියන්නේ උෂ්ණත්වය හැම වෙලේ චාලක ශක්තිය වැඩි කර ගන්නවා එතකොට එයා ද්‍රවණය වීම අපහසු වෙනවා පැහැදිලිද හරි එතකොට මේ පද්ධතිය තුල මේ ඇමෝනීකරණය ඉතාම හොඳින් සිද්ධ වෙන්න නම් මේ ඇමෝනීකරණය අඩළුව සාමාන්‍යයෙන් සිසිලන තත්ත්වය දඬ ඕනේ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 15ක විතර වගේ උෂ්ණත්වයක මේක පවාගෙන තමයි ප්‍රශස්ත උෂ්ණත්වයක් විදිහට සලකන්නේ පැහැදිලිද හරි එතකොට ඇමෝනියා ජලයත් එක්ක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා මේ ක්‍රියාවලිය. එතකොට අපි යොදන භෞතික රසායන මූලධර්ම දෙක මොකද්ද? ප්‍රතිප්‍රවාහ මූලධර්ම යොදනවා ද්‍රාවණයවල ප්‍රමාණය වැඩි කරගන්න. ඒ වගේම ද්‍රාවණයේ වැඩිවීම පරදව තවා ගන්න පද්ධතිය උෂ්ණත්වය 15කට පවත්ව ගන්න. පැහැදිලි නේද? හරි. එතකොට ළමයි මෙතෙන්දි මම කිව්වා මෙතෙන්දී අපි සපේ ගන්න ඕනේ සංසුද්ධ බ්‍රයින් ද්‍රාවණයක් කියලා. එතකොට අපි දන්නවා ළමයි ලුණු අවක්ෂේප කරගන්නේ ලුණු තුලත් කැල්සියම් අයන, මැග්නීසියම් අයන සහ සල්ෆේට් අයන වගේ අපද්‍රව්‍ය වශයෙන් පවතින. පැහැදිලි ඒ වගේම තමයි මුහුදු ජලය. එතකොට හැබැයි ලුණු තුල ඒ අපද්‍රව්‍ය ප්‍රමාණය බොහොම අඩු කරලා තියෙනවා. හැබැයි අපි දැන් මුහුදු ජලය සාන්ද්‍ර කරලා ගන්නවා නම් ඒකෙන් ප්‍රතිආස්පෘතයට ලක් කරලා ගන්නවා නම් ඒ බ්‍රයින් ද්‍රාවණය තුල සෝඩියම් ක්ලෝරයිඩ් ඉහළ සාන්ද්‍රකින් ඉන්නවා වගේම ඒ ද්‍රාවණය තුල ඉන්නවා ළමයි කැල්සියම් අයන, මැග්නීසියම් අයන සහ සල්ෆේට් අයන කියන අය සැලකිය යුතු ප්‍රමාණයකින්. පැහැදිලිද? එතකොට දැන් අපි මේ ද්‍රාවණය භාෂ්මික කරද්දී මේක තුළ ඉන්න කැල්සියම්, මැග්නීසියම් වගේ අයන හයිඩ්‍රොක්සයිඩ් ලෙස මේකේ අවක්ෂේප වෙන්න ගත්තොත් ළමයි මේ නිෂ්පාදන ක්‍රියාව තුළ අපිට පාඩුවක් සිද්ධ වෙනවා. පැහැදිලිද? ඒක නිසා අපි මොකද කරන්නේ මේ තුන් දෙනාව අපි මේ ඇමෝනීකරණ අටුවට දාන්න කලින් බ්‍රයින් ද්‍රාවණය මේ තුන් දෙනාව එකින් අයින් කරනවා. කොහොමද අයින් කරන්නේ? මේ අපි ගන්න ද්‍රාවණ ප්‍රමාණය සලකලා ඒක තුළ තියෙන්න පුළුවන් කැල්සියම්, මැග්නීසියම්, සල්ෆේට් ප්‍රමාණය අවක්ෂේප කළ හැකි මට්ටමට අපි මේකට එකතු කරනවා ළමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් කාබනේට් සහ කවුද බේරියම් ක්ලෝරයිඩ් හරි එතකොට ළමයි මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් විදිහට මේක තියෙන මැග්නීසියම් ධන දෙක අයනේ අවක්ෂේප කරනවා සෝඩියම් කාබනේට් මේ තුල ඉන්න කැල්සියම් අයන කැල්සියම් කාබනේට් ලෙස අවක්ෂේප කරනවා මේකට යොදන බේරියම් ක්ලෝරයිඩ් මේ බේරියම් අයන සමග මේ සල්ෆේට් අයන එකතුලා බේරියම් සල්ෆේට් ලෙස අවක්ෂේප වෙනවා පැහැදිලිද දැන් එහෙනම් මොකද වෙන්නේ ද්‍රාවණය තුල ඉන්න මේ තුන් දෙනා අයින් වුණා හරි එතකොට ද්‍රාවණයට ලැබුණේ කවුද වෙනුවට මෙයාගෙන් දාපු සෝඩියම් අයන එනවා මෙයාගෙන් සෝඩියම් අයන එනවා මෙයාගෙන් ක්ලෝරයිඩ් අයන එනවා ප්‍රශ්නයක් වෙනවද ද්‍රාවණයට නෑ ප්‍රශ්නයක් වෙන්නේ නෑ මොකද බ්‍රයින් ද්‍රාවණය තුල තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් අපි දාපු දේවල් නිසා ද්‍රාවණ පිටුනේ සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් දනයි ක්ලෝරයිඩ් අයන ප්‍රශ්නයක් නෑ නේද හරි දැන් එහෙනම් පිරිසිදු කරගත්ත ද්‍රාවණිය දැම්මේ මෙතන මේ කරුණු ටික අපි ඉගෙන ගන්න ළමයි හොඳටම ඇති හරි එමුනම් සටහන දාගන්න පළමු පියවර පළමු පියවර ලියා ගන්න පළවෙනිම ප්‍රතික්‍රියාව ඇමෝනියා ගෑස් එක ජලයත් එක්ක ක්‍රියා කරලා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය හැදෙනවා මේක ලියා ගන්න ලියාගෙන ඉවර වෙලා ලියා ගන්න පහලින් ඇමෝනියා වායුව ජලය තුල දියවීම ඇමෝනියා වායුව ජලය තුල දියවීම ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් වන අතර ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් වන අතර තාපදායක ප්‍රතික්‍රියාවක්ද වේ තාපදායක ප්‍රතික්‍රියාවක්ද වේ මේ නිසා ලැබෙන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් අස්වැන්න නැත්නම් ලැබෙන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය
වැඩි කර ගැනීම සඳහා වැඩි කර ගැනීම සඳහා වැඩි කර ගැනීම සඳහා රතු පෑන අනල්ල යන්න ප්‍රති ප්‍රවාහ මූල ධර්මයේ යොදා ගනිමින් ප්‍රති ප්‍රවාහ මූල ධර්මයේ යොදා ගනිමින් අඩු උෂ්ණත්වයක් යටතේ පද්ධතිය අඩු උෂ්ණත්වයක් යටතේ පවත්වා ගැනීම තුලින් පවත්වා ගැනීම තුලින් වැඩි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය ලබාගත හැකි වේ ලබාගත හැකි වේ හරි ඊට පස්සේ ළමයි මේක ලියාගන්න අටලුව ඇඳගෙන ටක් දාලා අටලුව මේ විදිහට ඇඳගෙන ඉහලින් සංශුද්ධ බ්‍රයින් ද්‍රාවණය මෙතනින් ඇමෝනියා වායුව පැහැදිලිද හරි මේ ඇඳගන්න වෙලාවට ළමයි වීඩියෝ එක චුට්ටක් පෝස් කරලා ටක් දාලා ඇඳගෙන ඊට පස්සේ මේ මේ ලියා ගන්න දෙන සටහන නැත්තම් වැඩි කාලයක් යනවනේ වීඩියෝ එකට නේද හරි එහෙනම් රූපය ඇඳ ගන්න ඊට පස්සේ ලියා ගන්න සටහන හරිද හරි දැන් සටහන යන්නේ රූපේ වා උඩින් ඇඳලා තියෙනවා හරිනේ හරි ලියා ගන්න මෙහිදී මෙහිදී සංශුද්ධ බ්‍රයින් ද්‍රාවණය සංශුද්ධ බ්‍රයින් ද්‍රාවණය සකසා ගත යුතු වේ සකසා ගත යුතු වේ එහිදී බ්‍රයින් ද්‍රාවණය තුල ඇති බ්‍රයින් ද්‍රාවණය තුල ඇති කැල්සියම් ධන දෙක මැග්නීසියම් ධන දෙක සල්ෆේට් SO4 2- යන අයන ඉවත් කිරීම සඳහා යන අයන ඉවත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට හොඳට මතක තියාගන්න අවශ්‍ය ප්‍රමාණයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කමා සෝඩියම් කාබනේට් කමා බේරියම් ක්ලෝරයිඩ් එකතු කරනු ලැබේ එකතු කරනු ලැබේ එතන ළමයි අපි මේ ප්‍රතික්‍රියා තුන චුට්ටක් ලියා ගන්න කොහොමද හරි සරලයිනේ මැග්නීසියම් ධන දෙක අයන A+ මෙයා ක්‍රියා කරනවා දාන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක මේ මාත් එක්කම ලියා ගන්න හරිද හැදෙනව කවුද මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයක් එක්ක ධන කවුද හැදෙන්නේ සෝඩියම් ධන අයන පද්ධතියට ලැබෙනවා සෝඩියම් ධන අයන මෙතනින් දෙකක් එනවා මෙතනින් දෙකක් එනවා පැහැදිලිද හරි ඊළඟට කවුද ඉන්නේ ළමයි කැල්සියම් නේද හා කැල්සියම් ධන දෙක අයන ජලීය ද්‍රාවණයක් තුල කවුද ඉන්නේ කැල්සියම් කාබනේට් ඉන්නවා sorry කැල්සියම් කාබනේට් නෙමෙයි නම් මේකට දාන්නේ සෝඩියම් කාබනේට් නේද සෝඩියම් කාබනේට් දානවා එතකොට සෝඩියම් කාබනේට් දැම්මහම හැදෙනවා කවුද කැල්සියම් කාබනේට් හැදෙනවා S සහ කවුද හැදෙන්නේ ඊළඟට සෝඩියම් ධන දෙක අයන දෙකක් නේද මෙයා A+ හරිද හරි ඊට පස්සේ තව ඉන්නවා මේක තුල කවුද සල්ෆේට් අයන නේද ආ සල්ෆේට් අයන SO4 2- A+ දානවා බේරියම් ක්ලෝරයිඩ් ද්‍රවණයක් හැදෙනවා බේරියම් සල්ෆේට් ධන 2Cl-A+ 2Cl-A+ එතකොට මේක දරුවෝ ඔයගොල්ලෝ ඒ කියන්නේ ළමයි අනිවාර්යෙන් මේ ක්‍රියා තුන හොඳට මතක තියලා තියාගන්න. මොකද කර්මාන්ත කිහිපයකම ඕගොල්ලන්ට වෙනවා බ්‍රයින් ද්‍රාවණය පිරිසුදු කරගන්න. එතකොට විභාගය තුළ මොකක් හෝ කර්මාන්තයක් මේ පියවරෙන් අවදියදෙන එකක් ඇහුවොත් කර්මාන්ත කිහිපයකදී ඔයා මේක පාඩම් කරලා තියාගන්න ඕනේ. මෙතෙන්දී මේක හොඳට පාඩම් කරලා තියාගන්න. හරි. එහෙනම් ඒ සටහන දාගන්න. හරි. එහෙනම් වීඩියෝ එක පෝස්ට් කරලා ඒ සටහන දාගෙන ඊට පස්සේ කන්ටිනියු කරන්න. හරිද? හරි. එහෙනම් ඊළඟට අපි යනවා මොකක්ද ළමයි දෙවෙනි පියවර. ආ දෙවෙනි පියවර මොකද්ද දැන්? ඔයාලා මතක් වෙන්න ඕනේ. දෙවෙනි පියවරේදී වෙන්නේ අපි මේ පියවරේදී හදාගන්න ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් මොකද වෙන්නේ?
මේ පියවර තුලදී කාබන් ඩයොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරනවා. පැහැදිලිද? හරි. එතකොට මේකෙදි වෙන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දෙවෙනි ස්ටෙප් එක ඈ. දෙවෙනි ස්ටෙප් එක මොකක්ද වෙන්නේ? කලින් පියවරේදී හදාගත්ත ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් මේ පියවරේදී කාබන් ඩයොක්සයිඩ් වායුව හා ක්‍රියා කරලා හදනවා කවුද ළමයි? ඇමෝනියම් by carbonate හරි ammonium by carbonate හරිද හරි එතකොට දැන් මේ ammonium bicarbonate හදනකොට ළමයි දැන් මෙයත් එක්ක carbon dioxide වායුවනි තියෙන්නේ එතකොට මේකෙදිත් වෙන්නේ මොකක්ද මේකෙදිත් වෙන්නේ ද්‍රාවණයක් එක්ක ජලීය ද්‍රාවණයක් එක්ක වායුවක් දියවෙන එක. එතකොට මේකෙදි අපි මොකද කරන්නේ ලැබෙන පළ ප්‍රමාණය වැඩි කරගන්න අපි යොදා ගන්නවා ප්‍රතිප්‍රවාහ මූලධර්ම. පැහැදිලිද? එතකොට ප්‍රතිප්‍රවාහ මූලධර්ම වලදී අපි දන්නවා දැන් ඇමෝනියා වායුවත් එක්ක ක්‍රියා කරවන්න අපි ගත්තා මොකක්ද ඇමෝනීකරණ අටලුවක්. මෙතනදී අපි ගන්නවා ළමයි මොනවද? කාබනීකරණ අටලුවක්. දැන් කාබනීකරණ අටලුව ගත්තොත් अमोनियम हाइड्रोक्साइड सोडियम क्लोराइड अमोनिया वायु अमोनियम हाइड्रोक्साइड है එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් මේ විදිහටම තියෙනවානේ. එතකොට මෙහිම ආවට පස්සේ මේක පහලින් යවනවා ඉහළට කවුද? කාබන් ඩයොක්සයිඩ් වායුව. කුණුගල් වියෝජනයෙන් ලබා ගන්න කාබන් ඩයොක්සයිඩ් වායුව. එතකොට මේක මේ අටලුව තුල අර ඇමෝනීකරණ අටලුව තුල වගේම මිශ්‍ර වීම කාර්යක්ෂම කරලා අපිට හදලා දෙනවා කවුද? ඇමෝනියම් බයිකාබනේට්. එතකොට පහලින් ළමයි ඉවත් කරගන්න පුළුවන් ඇමෝනියම් බයිකාබනේට් එක කවුද? සෝඩියම් ක්ලෝරයිඩ්. හරිද? එතකොට දැන් මේ පියවර තුල මොනවද එතකොට අපි ප්‍රධාන වශයෙන් කරගන්නේ? මේකෙදි කරන්නේ දැන් මේකෙදි ළමයි මේ කාබන් ඩයොක්සයිඩ් වායුව අපි නිකම්ම මේ ජලයත් එක්ක දිය කරන දැන් කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ අපි දන්නවා ආම්ලික වායුව. එතකොට මේ ආම්ලික වායුව ජලය තුල දිය වෙලා හදනවා කාබනික ඇසිඩ් එක. ඒක හැබැයි පවතින්නේ නැහැ. එතකොට බයිකාබනේට් අයන සහ H+ අයන බවට තමයි ජලීය පද්ධතියක් තුල ඉන්නේ. එතකොට ළමයි මේ බයිකාබනේට් අයන අපිට මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හදාගෙන හදාගන්න අවශ්‍ය නැහැ. කෙලින්ම ජලය දිය කරන ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක ජලය තුල දියවීම ඉතාම අඩුයි. පැහැදිලිද? එතකොට දැන් මෙතනදී අපි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් ඇමෝනීකරණය කරන ලද බ්‍රයින් ද්‍රාවණය පාවිච්චි කරාම මේක ඇතුලේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නවා. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වාෂ්නිකයි, කාබන් ඩයොක්සයිඩ් ආම්ලිකයි. එතකොට මේ වාෂ්නික ආම්ලික ප්‍රතික්‍රියාවක් මේ තුල අම්ල බෂ්ම ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. එතකොට ළමයි දන්නවා අම්ල බෂ්ම ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ මොකද්ද? උදාසීනීකරණයක්. උදාසීනීකරණයක් කියලා කියන්නේ අනිවාර්යෙන් මේක තාප දායක ක්‍රියාවක්. එහෙමනම් මේ අටලුව තුල සිසිලන තත්ත්ව පවත්වාගෙන නැත්නම් සිසිලන තත්ත්ව සැපයීම ලැබෙන ඇමෝනියම් බයිකාබනේට් ප්‍රමාණය ඉහළ නම්නවා. පැහැදිලි නේද ළමයි? හරි. එහෙමනම් අපි දෙවෙනි ස්ටෙප් එක ගැන ලියාගමු. හරි. හරි. එතකොට මෙතනින් ලැබෙන්නේ ළමයි මෙතනින් අපි ඇතුළට දාන්නේ ඇමෝනියා වලින් සම්තෘප්ත කළ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. පැහැදිලි නේද? අපි කලින් කතා කරපු ඇමෝනීකරණ අටලුවේ පහලින් ලැබෙන්නේ සම්තෘප්ත වුණ බ්‍රයින් ද්‍රාවණය. පැහැදිලි නේද? හරි. එහෙමනම් මෙතන මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක පිටින් ලියා ගන්න
සංතෘප්ත බ්‍රයින් ද්‍රාවණය සෝරි ඇමෝනියා වලින් සංතෘප්ත බ්‍රයින් ද්‍රාවණය වචනයක් අමතකවා හරිද ඇමෝනියා වලින් සංතෘප්ත බ්‍රයින් ද්‍රාවණය හරි එහෙම නම් ළමයි ටක් දාලා ලියා ගන්න දෙවෙනි ස්ටෙප් එක ammonium hydroxide carbon dioxide එක ක්‍රියා කරලා ammonium bicarbonate හැදෙනවා ලියා ගන්න ප්‍රතික්‍රියාව ලියලා ටක් දාලා මේ අකලුව ඇඳලා මේ කියන දේවල් ටික නම් කරගන්න විනාඩි තප්පර දෙකක් දෙන්න මේක ලියන්න ඊට පස්සේ වර මොකද කරන්න ඕනේ මේ මේ වීඩියෝ එකේ ඉඳන් පටන් ගන්න පෝස්ට් කරන්න ඊට පස්සේ ඇඳගන්න ලියාගන්න ඊට පස්සේ සනහන යන්න පැහැදිලිද හරි එහෙනම් අපි සනහනට යමු පැහැදිලිද මොකද ඒකට ඔයාලට යන ඩේටා ප්‍රමාණයත් අඩුයි ගත වෙන කාලෙත් අඩුයි හරි මේ හරි එතකොට මෙතන ලියාගන්න මෙහිදී ලැබෙන ඇමෝනියම් බයිකාබනේට් ප්‍රමාණය මෙහිදී ලැබෙන ඇමෝනියම් බයිකාබනේට් ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා ඉහළ නැංවීම සඳහා ප්‍රතිප්‍රවාහ මූල ධර්මය ප්‍රතිප්‍රවාහ මූල ධර්මය යොදා ගනු ලබන අතර යොදා ගනු ලබන අතර කාබන් ඩයොක්සයිඩ් වායුව ද්‍රවණය වීම එතකොට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් තුල දියවීමත් ජලය තුල දියවීමත් කියන කාරණා දෙකම ඔක ඇතුළේ තියෙනවා මේක වරහන් ඇතුළේ දාගන්න ඈ කාබන් ඩයොක්සයිඩ් වායුව ද්‍රවණය වීම තාපදායක බැවින් පද්ධතිය සිසිල්ව පවත්වා ගැනීමද වැදගත් වේ පද්ධතිය සිසිල්ව පවත්වා ගැනීමද වැදගත් වේ එතනම තමයි වරහන් ඇතුළේ ලියාගන්න මෙහෙම කාබන් ඩයොක්සයිඩ් ජලය තුල දියවීමත් කාබන් ඩයොක්සයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් තුල දියවීමත් කාබන් ඩයොක්සයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් තුල දියවීමත් තාපදායක ක්‍රියාවේ තාපදායක ක්‍රියාවේ හරිද හරි ඊට පස්සේ ලියා ගන්න රතු පෑන ගන්න රතු පෑන අරගෙන ලියන්න කාබන් ඩයොක්සයිඩ් වායුව ජලය තුල දියවීම රතු පෑනේ ලියන්නේ ජලය තුල දියවීම ඇමෝනියා වායුවට සාපේක්ෂව මොකද ළමයි ඇමෝනියා වායුවට සාපේක්ෂව කියන්නේ ඇමෝනියා වායුව ජලය තුල දියවීමට සාපේක්ෂව ගොඩක් අපි දිකිවි මොකද කාබන් ඩයොක්සයිඩ් වායුව ජලය තුල දියවීම ඇමෝනියා වායුවට සාපේක්ෂව බොහෝ අඩුවේ බොහෝ අඩුවේ මේ නිසා කාබනීකරණයට පෙර ඇමෝනීකරණය සිදු කිරීමෙන් ඉහළ බයිකාබනේට් අයන සාන්ද්‍රණය සකසාගත හැකි වේ හරි එතකොට ළමයි එතන හොඳ යෙදීමක් එක හොඳට ඔළුවට දාලා තියාගන්න හරි හරි දැන් ළමයි මම යනවා මෙතනින් පස්සේ දැන් තුන්වෙනි ස්ටෙප් එකට දැන් තුන්වෙනි ස්ටෙප් එකේදී මොකද වෙන්නේ මේ හදපු ඇමෝනියම් බයිකාබනේට් වලින් සෝඩියම් බයිකාබනේට් හදා ගැනීමනේ අපි කරන්නේ නේද හරි මේ බලන්නකො මම ඒක පොඩ්ඩක් මෙතනින් ලියන්නම් තුන්වෙනි ස්ටෙප් එක හැදෙන්නේ මේක තියෙන බයිකාබනේට් අයන සෝඩියම් ධන අයනත් එක්ක එකතු වෙලා
හදනවා සෝඩියම් බයිකාබනේට් අයන. සෝඩියම් බයිකාබනේට් අයන නෙමෙයි සෝඩියම් බයිකාබනේට්. හරිද? හරි දැන් මේ බලන්නකෝ. දැන් පද්ධතිය තුළ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් තුළ දියවීම තුළින් ලැබෙන ඇමෝනියම් බයිකාබනේට් සාන්ද්‍රණය එන්නේ මොකද කරන්නේ මේ කාබනීකරණ අටලුව තුළ වැඩි කරනවා. ලැබෙන පළය තුළ තියෙන ප්‍රමාණය වැඩි කරනවා. එතකොට මේ ලැබෙන ඉහළ බයිකාබනේට් අයන සාන්ද්‍රණයත් එක්ක මේක තුළ තියෙනවනේ ළමයි සෝඩියම් ධන අයන. ඇයි සෝඩියම් ක්ලෝරයිඩ් කිසිම දෙයක් උන්නේ නැහෙනේ. එතකොට මේ සෝඩියම් ධන අයනත් එක්ක බයිකාබනේට් අයන ප්‍රතික්‍රියා කරලා සෝඩියම් බයිකාබනේට් හැදිලා යම් මොහොතක මේ හැදෙන සෝඩියම් බයිකාබනේට් මක් වෙන්න ගන්නවද? අවක්ෂේප වෙන්න ගන්නවා. ඒ කියන්නේ ලැබෙන බයිකාබනේට් අයන සාන්ද්‍රණය හරහා සෝඩියම් බයිකාබනේට්ගේ Ksp අගය හා සලකන සෝඩියම් බයිකාබනේට්ගේ Ksp අගය ඉක්මවා යන මොහොතක මේ කියන අයන දෙකේ සාන්ද්‍රණ අතර ගුණිතය සෝඩියම් බයිකාබනේට්ගේ Ksp අගය ඉක්මවා යන මොහොතේ මොකද වෙන්නේ? මෙයා අවක්ෂේප වෙන්න ගන්නවා. පැහැදිලි නේද? එහෙමනම් තුන්වෙනි පියවර තුල අපි කරන්නේ සෝඩියම් අයන බයිකාබනේට් අයනත් එක්ක සෝඩියම් බයිකාබනේට් ලෙස අවක්ෂේප කරලා පද්ධතියෙන් මේ සෝඩියම් බයිකාබනේට් ඉවත් කර ගන්නවා. හරි ලේසිනේ. හරි තුන්වෙනි පියවර. හරි තුන්වෙනි පියවර දාලා ටක් ගාලා බයිකාබනේට් අයන සෝඩියම් ධන අයනත් එක්ක ක්‍රියා කරලා සෝඩියම් බයිකාබනේට් හදනවායි කියන මේ ප්‍රතික්‍රියාව ලියා ගන්න ළමයි ටක් ගාලා අර උඩ තියෙන ප්‍රතික්‍රියාව ලියන්න එපා. හරිද? හරි. ලියාගත්තා නේද? සෝ හරි. ඊට පස්සේ ලියා ගන්න පහලින් එකම පද්ධතියේ පවතින බයිකාබනේට් අයන හා සෝඩියම් අයන සාන්ද්‍රණය බයිකාබනේට් අයන හා සෝඩියම් ධන අයන සාන්ද්‍රණය අතර ගුණිතය වරහන් ඇතුලේ Ksp අතර ගුණිතය සන්තෘප්ත සාන්ද්‍රණ සීමාව ඉක්මවා යන විට සෝඩියම් බයිකාබනේට් ස්පටිකීකරණයෙන් අවක්ෂේප වේ. මේක ස්පටිකීකරණය තමයි වෙන්නේ. එතකොට සම්පූර්ණ අවස්ථාව ඉක්මවා යනකොට මෙයා අවක්ෂේප වෙනවා. හරිනම් එහෙනම් දැන් තප්පරේනේ අපිට ඊළඟ වැඩේට යන්න නේද? දැන් ඉතින් අපි ඒව කතා කරලත් ඉවරයි. දැන් පළමු ක්‍රියාව තුනම මම පැහැදිලි කරලා දුන්නා. හරි හතරවෙනි පියවර මොකද්ද ළමයි? හතරවෙනි පියවර තමයි අර ලබාගත් සෝඩියම් බයිකාබනේ මකරවල් ඉහළ උෂ්ණත්වයකට රත් කරනවා. ඉහළ උෂ්ණත්වයකට රත් කරනවා මේ අවස්ථාවේදී. එතකොට මොකද වෙන්නේ? මෙයාගෙන් සෝඩියම් කාබනේට් හැදෙනවා. එයත් අවක්ෂේපයක් ජලය හැදෙනවා. එතකොට ඊට අමතරව කවුද? CO2 වායුව පිට වෙනවා. පැහැදිලිද? හරි. එතකොට මෙයාගෙන් දෙකක් ගන්න වෙනවා. පැහැදිලිනේ? හරි. එතකොට දැන් බලන්න ඔන්න එහෙනම් සෝඩියම් කාබනේට් හදාගෙන ඉවරයි. පැහැදිලිද? හරි. දැන් ඉස්සල්ලාම මේක ලියලා මේකෙන් පස්සේ තවත් වැදගත් වෙන පොයින්ට් එකක් කතා කරන්න තියෙනවා. අපි එක කලින් මේක දාගමු. හතරවෙනි පියවර. තුන්වන පියවරේදී අවක්ෂේප කරගත් සෝඩියම් බයිකාබනේ ඉහළ උෂ්ණත්වයකට රත් කිරීම මගින් සෝඩියම් කාබනේට් නිපදවාගෙන. හරිද ළමයි? හරි. දැන් බලන්න මේ ක්‍රියාවේදී අපිට ලැබුණා අතුරු ඵලයක්. කවුද මේ අතුරු ඵලේ? කාබන් ඩයොක්සයිඩ් වායුව. නේද? එතකොට
මේ කාබන් ඩයොක්සයිඩ් වායුව මොකද අපිට කරන්න පුළුවන් ළමයි දැන් ඇත්තටම කියනවා නම් අපි ආරම්භයේදී දැන් ගුණුගල් තාප වියෝජනයට ලක් කරලා කාබන් ඩයොක්සයිඩ් ගත්තේ කාබන් ඩයොක්සයිඩ් වලින් යම් ප්‍රමාණයක් තිර වෙලා තියෙනවා සෝඩියම් කාබනේට් තුල එතකොට කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්නේ යම් ප්‍රමාණයක් විතරයි එතකොට මේ පිටවන ප්‍රමාණය අපිට පුළුවන් කාබනීකරණ අටුවට යවන්න එතකොට අපිට අවශ්‍ය වෙන කාබන් ඩයොක්සයිඩ් වලින් යම් ප්‍රමාණයක් නැවත ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. එතකොට අපිට අහපව් සැරයක් තාප වියෝජනයට ලක් කරන්න ඕනි කලින් අවස්ථාවට වඩා අඩු ගුණවල් ප්‍රමාණයක්. පැහැදිලි? හරි. එතකොට ළමයින්ට මතකද තවත් මේ ක්‍රියාව තුළ හැදිච්ච අතුරු ඵලයක්. කවුද අතුරු ඵල වෙන හැදිච්ච? හොඳට මතක් කරන්න. ඔයාලට මතක් වෙන්න ඕනි ශුද්ධ ප්‍රතික්‍රියාව තුළ සෝඩියම් බයිකාබනේට් හැදෙද්දී හැදුණා තව කෙනෙක්. කවුද? ඇමෝනියම් ක්ලෝරයිඩ්. එතකොට තවත් අතුරු ඵලයක් වුණා අපිට මේක තුළදී නිපද වෙන වෙනත් ඵලයක් විදියට ගන්න පුළුවන්. ඒ කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය ප්‍රමාණය සපය ගන්න අපි මොකද කරේ? ගුණුගල් තාප වියෝජනයට ලක් කළා. අයිනම් එයාගෙන් අපිට අතුරු ඵලයක් ලැබුණා කැල්සියම් ඔක්සයිඩ්. මේ කැල්සියම් ඔක්සයිඩ් නම්යි මෙන්න මේ ඇමෝනියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයට දාන්නේ. දැක්මහම මොකද වෙන්නේ? මෙතන දිහදෙනවා කැල්සියම් ක්ලෝරයිඩ් ඇමෝනියා වායුව සහ ජලය. හරි, එතකොට මෙයාගෙන් දෙකක් එනවා, මෙයාගෙන් දෙකක් එනවා. ඔක්සිජන් එකයි එකතුලිතයි, කැල්සියම් එකයි එකතුලිතයි, හයිඩ්‍රජන් 8යි, දෙවරක්ම 6යි 2යි 8යි. එහෙනම් ප්‍රතික්‍රියාව තුලිතයි. එහෙමනම් දැන් ළමයි බලන්න. දැන් මෙයාගේ දැන් අපි මේ ඉහළ දක්වපු ප්‍රතික්‍රියා පියවර තුල, ඒ කියන්නේ සෝඩියම් කාබනේට් නිෂ්පාදනය කරන ක්‍රියාව තුල කොහේදී හෝ ඇමෝනියා අපි ඵලය තුල තිර කරාද? නෑ, එහෙම වුනේ නෑ. අපි මේ ඇමෝනියා භාවිතා කරේ කාබන් ඩයොක්සයිඩ් පහසුවෙන් ජලය තුල දිය කරගන්න බාෂ්පික මාධ්‍යයක් හදාගන්න විතරයි. එහෙනම් ළමයි අපි ආරම්භයේ භාවිතා කරපු ඇමෝනියා සියල්ල මෙන්න මෙතන ඉන්නවා. එහෙනම් මේ ඇමෝනියා වායුව නැවත වරක් අපට ඇමෝනීකරණ අටලුවට යෙදීම තුලින් 100%ක් ඇමෝනියා ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. ඒක මේ කර්මාන්තයේ දින හොඳ වාසියක්. පැහැදිලි නේද? හරි, එතකොට දැන් ඇමෝනියම් ක්ලෝරයිඩ් කැල්සියම් ඔක්සයිඩ් එක්ක දැන් මේක තුල දැන් උඩ හැදිච්ච කාබන් ඩයොක්සයිඩ් යවුව කාබෝනීකරණ මේ අටලුවට, මේ හැදෙන ඇමෝනියා යවන ඇමෝනීකරණ අටලුවට. එතකොට ළමයි තවත් කවුද අතුරු ඵලයක් හැදලා ඉන්නවා? කැල්සියම් ක්ලෝරයිඩ්. එයා අපිට මේ කියන ක්‍රියාවලියට නැවත යොදා ගන්න බෑ. හැබැයි මෙයත් වෙන කර්මාන්තවල ප්‍රධාන ද්‍රව්‍යයක් වශයෙන් ක්‍රියා කරනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඩයි නිෂ්පාදනය කරනවා. ඒ වගේම තීන්ත නිෂ්පාදන කටයුතු වලට මේ කැල්සියම් ක්ලෝරයිඩ් ඕනේ. ඒ හින්ද පාඩුවක් නැහැ. මෙයාවත් සල්ලි හොයන්න පුළුවන් අතුරු ඵලයක් මේ කියන ක්‍රියාවලිය තුල. පැහැදිලි නේද? හරි. එහෙනම් අපි ලියාගමු රතු පාන් පෑනින් මහණු මාතෘකාව දාගන්න අතුරු ඵල. අතුරු ඵල. පළවෙනි තරුවක් නะ. සෝඩියම් බයිකාබනේට් තාප වියෝජනයේදී පිටවන කාබන් ඩයොක්සයිඩ් නැවත භාවිතා කළ හැකි. නැත්තම් ඇමෝනීක කාබනීකරණ අටලුවට යොදා ගන්න ලබයි. හැබැයි මතක තියාගන්න එතනින් කොටසක් විතරයි ලැබෙන්නේ කියලා. වරහන් ඇතුළේ දාගන්න ආරම්භක අවස්ථාවේ භාවිතා කළ ප්‍රමාණයෙන් කොටසක් පමණක් ලැබෙයි. එතකොට ඔයාලා ගොඩට එන්න ඕනේ තව කාබන් ඩයොක්සයිඩ් හදාගන්න වෙනවා කියන එක නේ. හරි, ඊට පස්සේ ලියාගන්න දෙවෙනි තරුවකුණ ප්‍රතික්‍රියාව ලිව්වා මොකද්ද? ඇමෝනියම් ක්ලෝරයිඩ් දෙකක් එක්ක කැල්සියම් ඔක්සයිඩ් හැදෙනවා. කැල්සියම් ක්ලෝරයිඩ් ඇමෝනියා ධන ජලය. හරි, එකක් ගාලා ලියාගන්න. ලියාගෙන පහලින් ලියන්න. මෙහිදී ආරම්භයේ භාවිතා කළ ඇමෝනියා සියල්ල නැවත ප්‍රතිඵල වන බැවින් ඇමෝනියා වායුව 100%ක්ම ප්‍රතිචක්‍රීකරණයෙන් නැවත නිෂ්පාදන කටයුතු සඳහා යොදාගත හැකියි.
ප්‍රතිචක්‍රීකරණයේ නැවත නිෂ්පාදන කටයුතු සඳහා යොදාගත හැකි. තුන්වෙනි තවරණය. ලියා ගන්න. සෑදෙන අතුරුපලයක් වන කැල්සියම් ක්ලෝරයිඩ් CaCl2 කැල්සියම් ක්ලෝරයිඩ් වෙනත් කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ලෙස ක්‍රියා කරයි. වෙනත් කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ලෙස ක්‍රියා කරයි. හරි. එහෙමනම් ළමයි දැන් ඔන්න ඔයාලට සියලු පියවර ටික හොඳට පැහැදිලිව කියලා දුන්න මතක තබා ගත හැකි ක්‍රමයක. හරිද? ශුද්ධ ක්‍රියාව හොඳට බලා ගන්න ශුද්ධ ක්‍රියා තුල ප්‍රතික්‍රියා සංඝටක ලිව්වේ මම ප්‍රතික්‍රියාව සිදුවෙන පියවර අනුව. ඒ කියන්නේ මුලින්ම ඇමෝනියා ජලයත් එක්ක ක්‍රියා කරලා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් එක්ක ක්‍රියා කරලා ඇමෝනියම් බයිකාබනේට් හැදෙනවා. එයා සෝඩියම් ක්ලෝරයිඩ් එක්ක ක්‍රියා කරලා සෝඩියම් බයිකාබනේට් හැදෙනවා. හරියට පියවර සහිතව මතක තියාගන්න පුළුවන් ක්‍රමයක් ඒක. ඒක තුලින් මුළු කර්මාන්තෙම ඔළුවේ තියාගන්න සරලව. ඊගාසේ මේක සතිය තුල දවසක් දෙකක් අහපව් වහපව් ඔයා දාගත්ත සටහන බලන්න. ඒක තුලින් ඔයාට මේකෙන් කොහෙන් ප්‍රශ්න ඇහුවත් උත්තර දෙන්න පුළුවන් වෙනවා. ආයෙත් ඒක අනිවාර්යයි. පැහැදිලිනේ? හරි. එහෙමනම් ඊට පස්සේ වාසි අපි කතා කරොත් මේ කර්මාන්තෙ. දැන් මොනවද ළමයි මේ කර්මාන්තයේදී අපි භාවිතා කරපු අමුද්‍රව්‍ය? මොනවද අපි භාවිතා කරපු අමුද්‍රව්‍ය? ප්‍රධාන වශයෙන් ගත්තේ සෝඩියම් ක්ලෝරයිඩ් නේද? කැල්සියම් කාබනේ. එතකොට මේ දෙන්නම, ඒ කියන්නේ බ්‍රයින් ද්‍රාවණය කියන එකත් අඩු මුදලකින් සපයාගත හැකි. හුණුගල් කියන එකත් අඩු මුදලකින් සපයාගත හැකි. එහෙනම් අපිට පළවෙනි වාසිය තමයි මේකේ අමුද්‍රව්‍ය වලට යන වියදම ගොඩාක් අඩුයි. පැහැදිලිද? ඒ වගේම තමයි ඇමෝනියා, මේක තුල හැදෙන ඇමෝනියා වැය නොවි නැවත භාවිත කර හැකි වීමත් කර්මාන්තේ වාසියක්. ඒ වගේම තමයි ළමයි කාබන් ඩයොක්සයිඩ් වලින් කොටසක් නැවත ලැබෙන බැවින් ඒක නැවත පරිහරණයකට ගත හැකි වීමත් වාසියක්. එහෙනම් ලියා ගන්න කර්මාන්තේ වාසිය. කර්මාන්තේ වාසිය. නැත්තම් සෝඩියම් කාබනේට් නිපදවීමේ වාසිය. කොයි ක්‍රමෙන් ලිව්වත් එකයි. හරි. පළවෙනි එක. සෝඩියම් ක්ලෝරයිඩ් NaCl, CaCO3 කැල්සියම් කාබනේට්. අඩු වියදමකින් සපයාගත හැකි වීම. අඩු වියදමකින් සපයාගත හැකි වීම. දෙක දෙක ලියා ගන්න ළමයි. ඇමෝනියා වැය නොවි චක්‍රීකරණය කළ හැකි වීම. වැය නොවි චක්‍රීකරණය කළ හැකි වීම. තුන කාබන් ඩයොක්සයිඩ් වලින් කොටසක් නැවත භාවිතයට ගත හැකි වීම. නැවත භාවිතයට ගත හැකි වීම. හරි. එතකොට ළමයි දැන් අපි කතා කරා වාසි. දැන් ඊළඟට අපි බලමු මේ සෝඩියම් කාබනේට් මොනවටද යොදාගන්නේ කියලා. දැන් අපි කියවනේ වාර්ෂිකව ටොන් බිලියන කියද 20ක් විතර මෙයා හදනවා. එහෙනම් සෝඩියම් කාබනේට් අවශ්‍ය වෙන තැන් කොහේද? මෙයා ප්‍රධාන වශයෙන් අපට වැදගත් වෙනවා ළමයි ජලයේ කඨිනත්වය ඉවත් කරවන්න. ජලයේ කඨිනත්වය ඉවත් කරන්න. හරිද? ඊට පස්සේ දෙවෙනි කාරණේ තමයි අපි දන්නවා සබන් සහ ශාලකවල. හරිද? සබන් සහ ශාලකවල මොකද කරන්නේ? මෙයා ශෝධන ක්‍රියාව ඉගෙන ගන්නවට වැඩගත් වෙනවා. පැහැදිලිද? ඒ දෙවෙනි එක. හරිද? හරි. එතකොට සබන් වල ශෝධන ක්‍රියාව ඉගෙන ගන්නවට වැඩගත් වෙනවා. ශෝධන ක්‍රියාව. හරිද? හරි. තුන්වෙනි එක තමයි මෙයා ඕන වෙනවා ළමයි කඩදාසි කර්මාන්තයේදී මෙයා අවශ්‍ය වෙනවා. දව පල්පේට මෙයා යොදනවා. කඩදාසි කර්මාන්තෙට. ඒ වගේම තමයි ළමයි මෙයා අවශ්‍ය වෙන මහා පරිමාණයේ වීදුරු නිෂ්පාදනයට. පැහැදිලිද? එතකොට මේ වගේ තව ගොඩාක් තියෙනවා ප්‍රයෝජන. මේ වගේ 3ක් 4ක් මතක තියාගන්න. විභාගය වුත් අනිවාර්යෙන් 3ක් හෝ 4ක් දෙකෙන් එහා මතක තියාගන්න.
सोडियम कार्बोनेट ही प्रयोजन सोडियम कार्बोनेट ही प्रयोजन जले कठिनत्व इवत् किरीमट जले कठिनत्व इवत् किरीमट देख सबन हा सबन हा शालक निपद वीमेदी सबन हा शालक निपद वीमेदी एवाये शोधक क्रियाव वर्धने की शोधक क्रियाव वर्धने की हरद शोधन क्रियाव वर्धने की तुन खड़दासी कर्मांते संधा खड़दासी कर्मांते संधा एवगे में हतर वीदुरु निष्पादने वीदुरु निष्पादने ईलंग अवसान कर्म गिर दागाने लमाई मैं अवश्य विनवा तव देवुं सोडा निष्पादने පැහැදිලිද? හරි ඒක ලියාගන්න රෙදි සෝඩා නැත්නම් වරහන් ඇතුලේ දෙවුම් සෝඩා නිෂ්පාදනයට. රෙදි සෝඩා නැත්නම් වරහන් ඇතුලේ දෙවුම් සෝඩා නිෂ්පාදනයට. හරි ළමයි දැන් එහෙනම් ඉතින් ඔන්න හරි සෝඩියම් කාබනේ නිෂ්පාදනය සම්බන්ධයෙන් සියලු කරුණු කියලා දුන්නා. හැබැයි ඕගොල්ලන්ගේ මේ පාරේ වල තියෙන සම්පත් පොතේ තව වැදගත් කුංචි කරුණක් කියලා තියෙනවා. ඒ තමයි ළමයි මේ අපි සෝඩියම් බයිකාබනේට් නිෂ්පාදනය කරපු විදිහටම සෝඩියම් බයිකාබනේට් නිෂ්පාදනය කරපු විදිහටම අපිට බෑ පොටෑසියම් බයිකාබනේට් නිෂ්පාදනය කරගන්න. පැහැදිලිද? හේතුව තමයි නමයි මෙයාට වඩා මෙයාගේ ද්‍රාව්‍යතාවය ඉහළයි. පැහැදිලිද? එතකොට මෙයාට වඩා මෙයාගේ ද්‍රාව්‍යතාවය ඉහළ වෙනකොට මේ ලැබෙන බයිකාබනේට් අයන සාන්ද්‍රණය පොටෑසියම් බයිකාබනේට් කේස්පියගේ ඉක්මොලෙන්ඩ බෑපත්තුති. ඒ හින්දා මෙයාව මොකද වෙන්නේ අටලුව තුල අවක්ෂේප කරගන්න බැරි වෙනවා. දැන් අපි සෝඩියම් බයිකාබනේට් මොකද කරගත්තේ? මෙයා අවක්ෂේප කරගත්ත අටලුව තුල. හැබැයි මෙයාව අටලුව තුල අවක්ෂේප කරගන්න බෑ. පැහැදිලිද? එතකොට හේතුව මොකද්ද? මෙයාගේ ද්‍රාව්‍යතාවය සෝඩියම් බයිකාබනේට් වඩා වැඩි. තේරුණානේ? ඒක වැදගත් කාරණයක්. මේක ඇහුවොත් විභාගේ මේකත් තහයි. ෂුවර්. හරි එහෙනම් තබ්ලා හුණක් දාලා ලියා ගන්න රතු පෑනින් පහලින් ලියා ගන්න පොටෑසියම් බයිකාබනේට් හි ජල ද්‍රාව්‍යතාවය සෝඩියම් බයිකාබනේට් වඩා වැඩි වේ වැඩි වේ පැහැදිලිද මේ නිසා පවතින බයිකාබනේට් අයන සාන්ද්‍රණය යටතේ කාබනීකරණ අටලුව තුල පොටෑසියම් බයිකාබනේට් අවක්ෂේප කරගත නොහැකි බැවින් ඉහත ක්‍රියාවලිය මගින් පොටෑසියම් බයිකාබනේට් නිපදවා ගත නොහැක හරි නේද ළමයි දැන් එහෙනම් ඔයාලට නිෂ්පාදනය කරන විදිහ පියවරවල ප්‍රධාන කටයුතු මොනවද? දැන් අපි අනිවාර්යයෙන්ම මතක තියාගත යුතු කරුණු මොනවද? වාසි මොනවද? එතකොට ප්‍රශ්නයක් ફોકસ වෙනවා නම් එන්න පුළුවන් තැන මොකද්ද කියන එක සියල්ල ගැන අධ්‍යයනයක් තියෙනවා නේද? එහෙනම් ඔය දාගත්ත සටහන ඊළඟ වීඩියෝ එකේ එනකන් ළමයි අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකේදී අඩුම තුන් පාරක්වත් කියවලා තියාගන්න. පැහැදිලිද? හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් මම අහපෝ කර්මාන්තයක් වල ඩිප්මන්ට්ම වීඩියෝ එකක් ලබලා දෙන්නම්. ඒකට පන්තියන ළමයි විශේෂයෙන් කියන්නේ මේක ආයු ගන්නන්නේ නැහැ. සටහන හරියට දාගන්න. අනිත් බලන දුවල පුතාටත් කියන්නේ ඒකම තමයි. හරි එහෙනම් ආයි වීඩියෝ එකෙන් හමු වෙනකන් ඔය කර්මාන්ත කීපය හොඳට පාඩම් කරගන්න.